ගන්න සිදුරු නෑම හදගත්ත. Okay, company to yammer in the මිංගල්වලට හිර වෙලා ඉන්න පැත්තෙත් වදින්න බෑ. මෙයා එන මෙයාම එන්න ඕන. ආ එහෙමද? එයාගේ කෂේරුවට හානි වෙනවනේ ඇද්දෝ. ඇද්දොත් නේ තින්න බෑ ඉතින්. අර බද වතුර යන්නේ නේද? ඔය පැත්තෙන් එයාට පොඩි අර ලීපෝරක් තිබ්බ නේද? පොඩ්ඩක් යාට ටච් කරන්නකෝ එකෙන්. චුටි බබලා අයින් වෙලා ඉන්න. මේ ඔයාලා දෙන අයින් වෙලා ඉන්න. ආ මොළු දෙන්න. බබා බබා
ඉරවිලා තින්නේ දැරි මං ගන්න මලිය මොකද කරන්න ඕන අපි? ඔයාලා පැත්තකට වෙලා ඉන්න පරිස්සම් වෙලා ඉච්චරයි. ඔන්න පරිස්සම් කිව කතා පොඩ්ඩක් අවදානම් සාකර වෙලා. මලිය පැත්තට ඔළුව දැම්මද? දාලා දානවා. මලිය ඔළුවට ටච් එකක් දාන්නකො. මම දානවා. එයාට මෙහෙට 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 මෙවන්න. බන්දේ බලන්නේ බලන්නේ දෙල්ලංගනනේ ටෝච් එකද? මොකද තවන්නේ. ඔය තවන්නේ. ඔලුවට මේ ඔලුවට මලි මේ යා අපස්සට එන්න එයාට මේ මම කරන්න මම අල්ලගෙන ඉන්නේ හරි පහර ගන්න අත්තන් වෙන්න අතපය දාන්න එපා බල්ලු මේ කෙප්පු අර කූඩේ ගන්න ඕන නැද්ද? නෑ නෑ මම ගන්නම් ඒක. ඔය නැතිම අල්ලන්නේ. ඔව්. බයවලා ඉන්නේ හොඳටම. පිට වරෙන් පැටියෝ බර කරදරයක් කරන්න යනවා නෙමෙයි අයියෝ මෙතන එහෙම දඟලන්නේ අයියේ ඔව් නැති මෙතන ඉන්නේ අල්ලන් ඉන්නේ ඒ පැත්තට යන්න යන්නේක යන්න දුන්නොත් නැහැ ගන්න බෑ අයියේ අය කොහෙට හරි දින්ග ගත්තොත් මොකද පස්සේ ඇරලා පිළිවතර යන්න බුණායිද ඊටෝ විදියට ගවන්නේ මල්ලි ඔය චිකා පරිස්සම් වෙන්න නේ ඔයාලා ඔය තුවාල කරගන්න එපා තුවාල උනත් කරන්නේ ලොකු මානිය කියන ඔයාලා දුවනවා ඔව් දුවන්න ගිහලා වැටිලා වරනේ තුවාල ඔළුවෙන් අල්ලගන්න තමයි මල්ලි මාත් මේ try කරන්නේ ඔන්න අරේ ඔළුව ඒත් බෑ grip කරගන්න බෑ මල්ලි අල්ලගන්න බෑ ඌ අර U එක වගේ මෙහෙ වෙලා ඉන්නේ ඔළුවෙන් ඇත්තා ඔළුව touch කරලා හරි අද තුවාල දෙන්න මල්ලිය උතරින් වතුර ටිකක් ගැහුවනම් හරි ටිකක් වතුර එක අර පැත්තේ හරි යටින් යට දාන්න හරි 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 ටිකක් වැඩිච්ච කෙනෙකු නෙවෙයි සාමාන්‍ය දුරට අඩි 5ක් විතර වැඩිච්ච සතෙක් ඉතිරි ඉරිං සතෙක් ඉරිං සතෙක් ඔව් ඉතින් කල්බලලා ඉන්නේ මෙයා. ඒ මොකක් හරි වර්ගයක පාට දෙකක් තියෙනවා. දැන් අපේ රටේ දැන් ඔයාලා මට කතා කරනකොට කිව්ව නේද මේ දේවාල නැහැ කරි මොකද නැහැ මොනවාද? නිදන් ගන්න කෙනෙක්. නිදන් ඒ. අත්‍තරම නෙමෙයි දැන් කතාව. දැන් හිතන්නකෝ ආසියාතික මිනිස්සු මොන පාටද? අපි තලෙලු කලය පාටේ තලෙලු පාටක් නේ තියෙන්නේ. ඒතර යුරෝපයේ ඉන්න කට්ටිය මොන පාටද? සුදු පාටනේ. අපේ ශාරීරියේ වර්ණය තීරණය වෙන්නේ මෙලනින් ප්‍රමාණය හැටියටනේ. ඒ කියන්නේ මෙලනින් වලින් තමයි අපේ වර්ණය වෙනස් වෙන්නේ. ඉතින් කළු වුණා සුදු වුණා මෙයාගේ ඉරි ඇඟේ සුදු ඉරි තිබ්බා කිසි වෙනසක් නැහැ මෙයා නයාම තමයි. ඔව් ලංකාවේ ඉන්නේ. ඉතින් මෙයා උග්‍රවිෂ නැහැ. දැන් මෙයා කළු පාට කෙනෙක්ද සුදු පාට කෙනෙක්ද කියන එක කිසිම විශේෂත්වයක් නැහැ මෙයාගේ. දැන් සාමාන්‍යයෙන් අර අපි ආගමික සංකල්ප මත එතකොට තවත් එක එක කාරණා මිත්‍යා මත නිසා
සුදු නයා හොඳයි කළු නයා හොඳ නැහැ. ඔව්. ඉන්දියානු භාෂෙත් එක්කනේ අපි ගොඩක් මේ සංකල්ප හැදිලා තියෙන්නේ. ඉතින් එහෙම කතා හැදිලා තියෙනවා. ඒත් ඉතින් මෙයා සර්පේක්ම පමණයි. ඔව් නේ. ඉතින් කිසි වෙනසක් නැහැ ඉතින් මෙයාගේ. මෙයා හොඳට හැබැයි පරිණත වෙච්ච සතේ. සාමාන්‍යයෙන් අවුරුදු 7කට වැඩි වයසක් තියෙන කෙනෙක්. හොඳ පිරිමි සතෙක් හොඳ අරදර කරේ නැහැ මෙච්චර කාලෙ නේ. ඔව් අරදර කළා නැහැ බෑ. සාමාන්‍ය මෙහෙමයි කිසිම සතෙකින් අපින් හානියක් නැත්තම් එයාලගෙන් කිසිම හානියක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. මෙයා ගොඩක් කලබල වෙලා ඉන්නේ. ආ ඒකයි. බයයි නිකන් ඉතින් මෙයා හිතනවා එයාව මරන්න හදනවා කියලා. ආ. එක්කයි නෝ අනිවාර්යයි. චුට්ටක් දෙන්න. පුතේ ආ එන්නව දෙන්නම. ඔයා එච්චර වදාලා දැන් බය වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය හොඳට පෘෂ්ටිමත් සතෙක් නේ. ඔව් නේද? ඒ කියන්නේ හොඳට මෙහෙන් ආහාර ලැබිලා තියෙනවා මේ පැත්තෙන්. ඔව්. රුවාලයක් නම් වෙලා නැති ටෝච් එකක් දෙන්න බලන්න මට දාන්න. අම්ම. එහෙනම් අවදාන වගේ ඇවිල්ලා යනවා. ආ ඒක තමයි නේද? රුවාලයක් කියලා නේ. හැබැයි මෙහෙමයි. දැන් මෙයා පිරිමි සතෙක් නේ. ඔව්. මම දැන් ටිකක් කලබල වෙලා ඉන්නේ ඒත් ඉතින් තාම ඉතින් පෙනේ කරේවත් නැහැ මම දෂ්ට කරන්න ඕන අවශ්‍යතාවයක්වත් නැහැ යාට. ඔව් එහෙම කිසි කලබලයක් නැහැ දැන් එයා හපා කරනවා දැන් එයාට තරහ ගියපම දැක්ක නේද? ඒ කියන්නේ දැන් එයා ඕනෝට වැඩිය දැන් අපිත් එක්ක නටන්න සෙල්ලම් කරන්න ගියොත් එහෙම එයා හිතනවා එයාට කරදරයක් කියලා ඉතින් ඊට පස්සේ ඉතින් දෂ්ට කරන්න බලනවා. සාමාන්‍යයෙන් සත්තු වර්ධනය වෙලා ඒ කියන්නේ පරිණත වීගෙන යනකොට එයාලා ගොඩක් ආක්‍රමණශීලී ගති අඩු වෙනවා. අපේ මිනිස්සු වගේම තමයි සමහර අය ඉතින් වයසට යනකොට එයාලා ගොඩක් නිමිච්ච මිනිස්සු වෙනවානේ. ඔව්. ඉතින් එයාලත් මෙයාලත් එහෙම තමයි. මෙයාත් දැන් වයස සාමාන්‍යයෙන් අවුරුදු 7කට වැඩි වයස කෙනෙක්. සාමාන්‍ය වයස කීයද? ඒ කියන්නේ මෙයාලගේද? සාමාන්‍ය නිදහස් පරිසරයක නම් අය අවුරුදු 10 11 12 වගේ කාලයක් තමයි ජීවත් වෙන්නේ. අනිවාර්යෙන් ඉලෝබිටේට් අහුවෙලා හරි නැත්තම් ස්වභාවික මොනිපත්තියකින් හරි ආ මැරිලා යනවා. සාමාන්‍ය මේ වගේ කෙනෙක් අපි හැදුවා හද ඒ කියන්නේ සාමාන්‍ය සංරක්ෂණය කරලා හැදුවොත් සාමාන්‍ය වසර 30කට ආසන්න කාලයක් හදන්න මෙයාව ජීවත් කරවන්න පුළුවන්. හරි එහෙනම් ඔයාලට ගොඩක් ඉන්සිට් වෙනවා මේ අපිව දැනුවත් කරලා මේ සතාගේ ජීවිතය බේරන්න උදව් කරාට. පිරිමි සතෙක් කියලා කියන්නේ අක්කේ දැන් මෙයාගේ මේ ඔළුව තියෙනවා නේද? ඔව්. සාමාන්‍යයෙන් ගැහණු සතෙක් කියනම් මේ ඔළුව සාමාන්‍ය මීට වැඩිය දිගටි. එතකොට S2 පරතරය සහ ශරීර ප්‍රමාණය දේහ ලක්ෂණ සහ ඒ මේ කාරණා කීපයක් මත තමයි දැන් ඇත්තටම මට කියන්න පුළුවන් ඒ කාරණාව නිසා සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකවම සනාථ කරගන්න අවස්ථාවක් තියෙනවා නම් මෙතන ජම්බාලිය තියෙනවා ඒ ජම්බාලියෙන් මේ ස්ටික් එකක් තියෙනවා ඒ ස්ටික් එක දාලා මෙයාගේ ගැහණු සතෙක්ද මෙයා පිරිමි සතෙක්ද කියන එක හරියටම හොයාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් මෙයා පිරිමි සතෙක් කියන එක බැලුව බැලමට මට කියන්න පුළුවන්. මොනවද කරන්නේ දැන් මෙයාලා වරන් ගිහින්? මෙයාව අයින් කරන් ගිහිල්ලා ඉතින් කැලේකට නිදහස් කරන එක තමයි කරන්නේ අයියේ. අපි පොය දවස් නිදහස් කරනවා සත්තු. හොඳයි. ඔව්. ගෙදර තියෙන අසනීප වෙච්ච සත්තු කීපෙකුයි තව සර්පියෝ නයි 15 20ක් විතර ඉන්නවා. ඉතින් ඒ කට්ටිය ඔක්කොම හිට දවස් නිදහස් කරනවා. බෙහෙත් දාලා හොඳ වෙච්ච. බෙහෙත් දාලා සනීප වුණේ නෑ තාමයි. මොකද එයාලා තාම අසනීපෙන් ගොඩක් එක්කෙනෙක් බැකෝ එකට අහුවෙලා. එතකොට කොළඟෙක් ඉන්නවා එයාට යකඩ ඉන්නකින් යනවා. ඉතින් එයාලා තාම සුව වෙලා නැහැ යාලට. හරි එහෙනම් අපි මෙයාව ගෙනියන්නම් ඈ. හරි ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඉතුමාට. දැන් ඉතින් එයාගේ ජීවිතේ ආරක්ෂාකාරී. ඔයාලගේ ජීවිතත් ඒ අතරම ආරක්ෂාකාරී වෙනවා.